අපි කතා කරන්න යන්නේ මේ ලෝකයේ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ කවදාකවත් වටන්න බැරි ව්‍යාපාර වර්ග හතරක් ගැන. ඉතින් මම දේශා මේ ලර්න් විත් දේශා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයගොල්ලෝ හැමෝටම මතක් කරන්න ඕනේ පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ notification එකක් එන්න ගන්න. අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. කවදාකවත් වටන්න බැරි ව්‍යාපාර ශිෂ්ට හතරක් වහම ඔයගොල්ලෝ බලනවාදී මොනවාද මේ ව්‍යාපාර ශිෂ්ට හතර කියලා. මොකද ගොඩක් කට්ටිය කැමති කවදාකවත් වැටෙන්නේ නැති ව්‍යාපාරයක් කර. ඉතින් අද මම ගේ ඕගලන්ට අරන් ආවේ ඒ වගේ ව්‍යාපාර ශිෂ්ට හතරක්. මේ මම අඳුනගත්ත ව්‍යාපාර ශිෂ්ට හතරක්. මොකද මේ ව්‍යාපාර ශිෂ්ට හතර මම කවදාකවත් වැටෙන්නේ නැහැ කියන්නේ මේ ව්‍යාපාර ශිෂ්ට හතර එදින්නෙදා අපේ පුද්ගලානුබද්ධව ක්‍රියාත්මක වන ව්‍යාපාර ශිෂ්ට හතරක්. ඒ කියන්නේ එදින්නෙදා අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ව්‍යාපාර ශිෂ්ට හතරක්. ඉතින් එහෙම ව්‍යාපාර ශිෂ්ටයක් වැටෙන්න තියෙන අවදානම ඉතා අඩු ප්‍රතිශතයක් ගන්නවා. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ මේ ව්‍යාපාර ශිෂ්ට හතර ස්ථාවර එහෙම නැත්නම් කවදාකවත් වැටෙන්නේ නැති ව්‍යාපාර ශිෂ්ට හතරක් විදිහට හඳුන්වනවා. ඉතින් අපි දැන් ඒ ව්‍යාපාර ශිෂ්ට හතර හඳුනගමු. පළවෙනි ව්‍යාපාර ශිෂ්ටය තමයි සෞඛ්‍ය ව්‍යාපාර ශිෂ්ටය. සෞඛ්‍ය ශිෂ්ටයේ ව්‍යාපාරයක් කරන ඕගොල්ලෝ බලනවාදී කොහොමද මේ ව්‍යාපාරය කඩාගෙන වැටෙන්නේ නැත්තේ කියලා. සෞඛ්‍ය ශිෂ්ටය කියන්නේ සෞඛ්‍ය ශිෂ්ටයෙන් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. මොකද ඕනම පුද්ගලයෙක් ලෙඩවීමේ අවදානමකට ලක් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඕගොල්ලොත් කවදා හරි අඩුම ගානේ පොඩි හෙම්බිරිස්සාවකට හරි බෙහෙත් අරගෙන ඇති. ඉතින් ඒ කියන්නේ සෞඛ්‍ය ශිෂ්ටයේ ව්‍යාපාරික අවස්ථාවකින් ඕගොල්ලොන්ට ප්‍රයෝජනයක් අත් වුණා. ඒ අනුව බලනකොට මේ ලෝකේ ඕනම පුද්ගලයෙක් ලෙඩවීමේ සම්භාවිතාවයක් තියෙන නිසා මේ සෞඛ්‍ය ශිෂ්ටයේ ව්‍යාපාරයක් කරන එක අනිවාර්යම ස්ථාවර මට්ටමක තියෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලීන පැවැත්මක් තියෙනවා. ඉතින් මේ සෞඛ්‍ය ශිෂ්ටයේ ව්‍යාපාර ගත්තාම විවිධ ශිෂ්ට තියෙනවා. එකක් කැනලින් සෙන්ටර්ස්, එහෙම නැත්නම් ඔය පොඩි පොඩි වෛද්‍ය මධ්‍යස්ථාන, ඒ වගේම රෝහල්, ඊට අමතරව බෙහෙත් ඖෂධ නිෂ්පාදන ආයතන, තව රසායනාගාර වගේ ගොඩක් ශිෂ්ට ඔයගොල්ලන්ට මේ සෞඛ්‍ය ශිෂ්ටය අදාළව ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න පුළුවන්. ඉතින් මේ සෞඛ්‍ය ශිෂ්ටයේ ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්නවනම් ඔයා අනිවාර්යෙන් සෞඛ්‍ය ශිෂ්ටයේ වෘත්තියක නියැලලා තියෙනවනම් ඔයාට ලොකු අවස්ථාවක් තියෙනවා මේ ව්‍යාපාර ශිෂ්ටයේ ඉදිරියට යන්න. ඉතින් අපි දෙවැනි ව්‍යාපාර ශිෂ්ටය විදිහට අපි ගන්නේ ආහාර ශිෂ්ටය. ආහාර ශිෂ්ටය කියන්නේ පුද්ගලයෙක් අනිවාර්යයෙන් ජීවත් වීම සඳහා ලබාගත යුතුම දෙයක්. මොකද ආහාර නැතුව ආහාර කිව්වහම කන කෑම විතර නෙමෙයි පානය කරන බීම වර්ග පවා ආහාර ශිෂ්ටය අදාළ. ඉතින් මේ ශිෂ්ටයේ නැතුව අපිට ජීවත් වීමේ අවශ්‍ය මූලිකම දෙයක් වන ආහාර කියන දේ නැති වෙනවා. ඉතින් මේ ව්‍යාපාර ශිෂ්ටය ඉදලා ඉන්න ඕගලන්ට ගොඩක් හොඳ ව්‍යාපාරික ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මොකද ආහාර අනිවාර්යම පුද්ගලයෙක් ලබා ගත යුතු නිසා. ඉතින් ආහාර කිව්වහම ඔයගොල්ලෝ බලනදි හන්දියේ කඩේ ටික දවසයි දැන් මේ වහලා දානවා. ඒ කියන්නේ අර අරින ඉක්මනට ගොඩක් කඩවල් වැහෙනවා කියලා. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ කලමනාකරණයේ තියෙන දුර්වලතා. මූල්‍ය කලමනාකරණය, අලෙවිකරණය, ඒ වගේ නිෂ්පාදනයේ ගුණත්වය වගේ දේවල් වල තියෙන ප්‍රශ්න නිසා තමයි මේ ව්‍යාපාර කඩාගෙන වැටෙන්නේ. එහෙම නැත්නම් ආහාර ශිෂ්ටයේ ව්‍යාපාර උදාහරණයක් විදිහට කිව්වොත් KFC, McDonald's වගේ ජාත්‍යන්තර ව්‍යාපාර, ඊට අමතරව ශ්‍රී ලාංකික වශයෙන් ගත්තොත් Perrensons, Fab වගේ ආයතන ශ්‍රී ලංකාවේ ආහාර ශිෂ්ටයේ ඉතා හොඳ ස්ථානයක් රඳාගෙන පවතිනවා. ඉතින් මේ ව්‍යාපාර ශිෂ්ටවල තියෙන අවස්ථා ප්‍රයෝජන ඔයගලන්ට හොඳට ග්‍රහණය කරගත්තොත් අනිවාර්යෙන් ඉහළ ස්ථාවරත්වයකින් යුතුව ව්‍යාපාරේ පවත්වාගෙන යන්න පුළුවන්, හොඳ ලාභ ලැබීමක් ලබන්න පුළුවන්. ඉතින් තුන්වෙනි ව්‍යාපාර ශිෂ්ටය ගැන කතා කරද්දී අධ්‍යාපන ශිෂ්ටය තමයි මම තුන්වෙනි ව්‍යාපාර ශිෂ්ටය විදිහට ගත්තේ. මොකද අධ්‍යාපන ශිෂ්ටයේ ව්‍යාපාරයක් කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන ඕම් පුද්ගලෙක් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කඩේකට ගිහිල්ලා අපි සල්ලි ගනුදෙනුවක් කරනවා නේද? එහෙම නැත්නම් මුදල් ගනුදෙනුවක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔහු ගණන් කිරීමේ හැකියාවෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට ඒක නිසා පොඩි හරි ගණිතයේ දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. තව විවිධ දේවල් ගන්න මේ ලෝකේ අපි සල්ලි හම්බ කරන්න ගොඩක් දේවල් කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් කරන්න ඔබ පොඩි හරි දැනුමක් ගන්න ඕනේ. මම අර කලින් කිව්ව ව්‍යාපාර ශිෂ්ටය සෞඛ්‍ය, එතකොට ආහාර වගේ ශිෂ්ටවල රැකියාවක් කරන්න හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳ ව්‍යාපාරයක් කරන්න ඔයා ඒ පිළිබඳ පොඩි හරි දැනුමක් ලබා ගන්න. ඒ සඳහා ඉතින් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය ශිෂ්ටය තමයි අධ්‍යාපනය. ඉතින් මේ අධ්‍යාපන ශිෂ්ටයට හොඳ ගුණත්වයෙන් යුතු අධ්‍යාපනයක් ලබා දෙනවා නම් ඔයාට රඳා පැවැත්මක් තියෙනවා. උදාහරණයක් විදිහට වර්තමාන අධ්‍යාපන ශිෂ්ටයේ ගොඩක් ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරු ඉන්නවා. තව ගොඩක් ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතන තියෙනවා. ඉතා හොඳ ස්ථාවරත්වයක් රඳාගෙන තියෙනවා. ඉතින් මේ වගේ ආයතන ඔයගොල්ලන්ට පුළුවන් උදාහරණයක් වශයෙන් අරගෙන මේ අධ්‍යාපන ශිෂ්ටයේ ස්ථාවරත්වය කොච්චරක්ද කියලා බලාගන්න.
ඒ ආයතන විතරක් නෙමෙයි විවිධ පෞද්ගලික විශ්වවිද්‍යාල පවා ගුණවත්යෙන් යුතු අධ්‍යාපනයක් ලබා දීලා තමන්ගේ ශාස්ත්‍රයේ ස්ථාවරත්වයේ ගොඩනගාගෙන තිනවා. ඒ විතරක් නෙමෙයි වර්තමානයේ මේ කොරෝනා වඳුරත් එක්ක ඔයගොල්ලෝ බලනයිදී මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පොඩ්ඩක් කඩায়න වෙන්න නේද කියලා. නමුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ කඩায়න වැටීමක් සිදු වෙන්නේ නැහැ. මොකද මාර්ගගත අධ්‍යාපන එහෙම නැත්නම් ඔන්ලයින් ලර්නින් හරහා ඒ අධ්‍යාපන ක්‍රමය තවත් දියුණුවට ලක් වුණා. දැන් වර්තමානයේ වෙන විට අපි ඉස්සර අහලා තිබ්බ ඔන්ලයින් ලර්නින් ගැන වුණාට මේ 2020 වර්ෂයේදී මේ ඇතිවෙච්ච කොරෝනා වඳුරත් එක්ක අපි ඒ කාලේ අහලා තිබ්බ ඔන්ලයින් ලර්නින් එහෙම නැත්නම් මාර්ගගත අධ්‍යාපනය අපිට ප්‍රැක්ටිකලි එහෙම නැත්නම් ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් වුණා. ඉතින් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ව්‍යාපාරයක් කරනවා කියන්නේ ඉතා හොඳ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න පුළුවන් ව්‍යාපාර ශාස්ත්‍රය. හතරවෙනි ව්‍යාපාර ශාස්ත්‍රය එහෙම නැත්නම් අන්තිම ව්‍යාපාර ශාස්ත්‍රය විදිහට මම අඳුනගත්තේ ටෙක්ස්ටයිල්ස් එහෙම නැත්නම් ෆැෂන් ඩිසයින් වගේ ශාස්ත්‍රය. මොකද ඒ ශාස්ත්‍රයක් කියන්නේ අනිවාර්යෙන් මිනිසෙකු වර්තමානයේ ඇඳුමක් අඳිනවා. ඒ වගේම ගොඩක් ෆැෂන් කරන්න ආසයි. ඉතින් මේ ෆැෂන් කිරීමේ ආසාවත් එක්ක මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ තියෙන ගොඩක් ස්ථාවරත්වයක් අඳා ගන්න පුළුවන් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන විදේශ විනිමයක් ගන්නේ ටෙක්ස්ටයිල් ආයතනය. උදාහරණයක් විදිහට ගොත් බ්‍රෑන්ඩ් එක්ස් වර්තමානයේ කතා බහට ලංකච්ච ආයතනේ. එතකොට මාස් හෝල්ඩින්ග්ස් වගේ ආයතන තමයි ශ්‍රී ලංකාවේ වැඩිම විදේශ විනිමයක් රැගෙන එන දේශීය ආයතන. මේ සියලුම ආයතන ටෙක්ස්ටයිල්ස් එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්තය. ඒ ශේෂ්ත්‍රයන්ගේ නියලි ලයින් ආයතන. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මේ ඇඟලුම් ශේෂ්ත්‍රය ඇඳුම් කඩයක් දැම්මම වැහිල යනවනේ කියලා. ඇඟලුම් ශේෂ්ත්‍රය කියන්නේ ඇඳුම් කඩයක් විතරක් නෙමෙයි. ඇඳුම් මහණයක පවා ඇඟලුම් ශේෂ්ත්‍රය ආයතනවා. රෙදි වියන එක, බටන් අල්ලන එක, එතකොට මේ ටී-ෂර්ට් වල එක එක ප්‍රින්ට් කරන එක, ඒ සියල්ල අදාළ වෙන්නේ ඇඟලුම් ශේෂ්ත්‍රයට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් හොඳට හිතුවොත් ඇඟලුම් ශේෂ්ත්‍රයේ එක හිතසක් තෝරගෙන, ඒ කියන්නේ සමහර විට බටන් අල්ලන ආයතන පොඩ්ඩක් තියෙන්න පුළුවන්, රෙදි කොලර් මහන ආයතන පොඩ්ඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ අවස්ථාවක් තේරුම් අරගෙන ඉතා හොඳ ආදායමක් ලබන ගමන් ස්ථාවර ආයතනයක් ගොඩනගා ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මේ ලංකාවේ ඉතින් නෙමෙයි මුළු ලෝකෙම ස්ථාවරත්වයෙන් යන්න පුළුවන් ව්‍යාපාර ශාස්ත්‍ර හතරක් ගැන මම ඔයගොල්ලන්ට ලොකු දැනුමක් දුන්නා කියලා. ඉතින් මේ ව්‍යාපාර ශාස්ත්‍ර හතර මම අඳුනගත්ත ශාස්ත්‍ර හතරක්. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ටිකක් ලැබුණා කියලා මතකයිතුව මම කලින් කිව්වා වගේ පල්ලෙහා තියෙන සතුපාර subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපිත් එක්ක ඉදිරියටත් මේ වගේ වීඩියෝ එක සම්බන්ධ වෙන්න. ඉතින් ආපහු මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් සුබ දවසක්.